आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीधे टीवी रात्रि प्रवृत्ति प्रकाश आई आरंभ बने ममोदेश्वानी डबे गदर प्रथमेन सिरस्थल අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව තව දුරටත් ඉහළට රළපහර පියපුතු බිලිගනි කෑගල්ලේ පස්කන්දක් තවත් පියකු හා පුතෙකු සංගවයි කුරුණෑගල රිදීගම දෙදෙනෙකු මහගලක් බිලිගනි නායන ස්ථාන 115කට අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 3කට රතු නිවේදන ධීවරයින්ටත් රතු නිවේදන අවදානම් ස්ථානවලින් යන්නේ නැති අය බලහත්කාරයෙන් නිවත් කරන්න සූදානම් මගේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ දේ වෙන්නේ නැත්නම් පරණ කට්ටිය ගේන්න එපා අලුත් කට්ටියක් ගේන්න ජනපති ගෝඨාභය කියයි සිවුණ කොවිඩ් රැල්ලකුත් එන්න බැරි නැහැ පරිස්සම් වෙන්න සෞඛ්‍ය ඇමති කියයි දෛනික රෝගීන් 700 ඉක්මවයි කොවිඩ් නීතිවලට එරෙහිව නව ශ්‍රීලන්තයේ විරෝධතා ලොව පුරා සිරින්ජ හිඟයක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අංගවයි පාටලීට රහිව ඇමති මහින්දා නන්ද අධිකරණයට යාමට සූදානම් අධිකරණයේදී හමු වෙමු පාටලී අභියෝගය බාරගනි ගුරු සංගම් වලට ඇමති බැසිල් දුන් පොරොන්දුව ගුරුවරුන්ට පාඩ දෙමු මාවනැල්ල උපසභාපතිවරයා අත්අඩංගුවට දුමින්ද නාගමු ඇතුළු පහක් අත්අඩංගුවට ගන්න අධිකරණයේ නියෝග එක රටක් එක නීතියක් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් ප්‍රශ්න කරයි අගමැතිගේ පිළිතුරට ආණ්ඩු පක්ෂයේ පිරිසකගේ සහය කාබනික පෙන්නා රසායනික ගහන සමහර ගොවීන් පවතින ආපදා තත්ත්වයේ පිළිබඳවයි ප්‍රථමයෙන් අවධානය දෙවෙනිට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා මේ අතර ඉතා සෝචනීය ලෙස මිය ගිය පිය පුතු මරණ හතරක්ද වාර්තා වී තිබෙනවා. උපකාරක පන්ති ගිය පුතා රැගෙන එමින් සිටි පියාද ජල පහරට හසුව මිය ගිය ඉතා ඛේදනීය පොතක් කුලියාපිට ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. එමෙන්ම කෑගල්ල පුස්සල ප්‍රදේශයේදී නිවසක් මතට ගලක් පෙරලීමෙන් පිය පුතු දෙදෙනාටම ජීවිතය අහිමි වුණා. කෑගල්ල පුස්සල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් අතුරුදන්ව සිටි පියපුතු දෙපළ මිය ගොස් තිබෙනවා. අනතුරෙන් මව දිවි බේරාගෙන ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට ගල් පෙරලීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කුලියාපිටිය විලපොල ප්‍රදේශයේ රළපහරකට හසු වී අතුරුදන්ව සිටි 11 හැවිරිදි දරුවාගේ මృత ශරීරය අද පස්වරු වේ සොයාගැන්නා. අදාළ දරුවා සිය පියා සමග උපකාරක පන්ති අවසන්ව නිවස වෙත පැමිණෙමින් සිටියේදී රළපහරට හසුව ගසාගෙන ගොස් තිබුණේ පියාගේ දේහය අද පෙර වරුවේ සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එසේම කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පොල් ඇහිඳීමට ගිය පුත්කලෙකු සැඩපහරකට හසු වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාළවිල මූදුකඩුව ප්‍රදේශයේ මාර්ගයේ මතට විශාල මාර්ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය පහක් පමණ ඇන හිට තිබුණා. කුරුණෑගල පොල්ගහවිල ආරුගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට පූර්ණ හානි සිදු වී තිබෙනවා. පොල්ගහවිල පන්ලිය ප්‍රදේශයේ නිවසක්ද නායෑමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
කොත්මලේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. නාවලපිටිය පූඩළු ඔය ප්‍රධාන මාර්ගයේ රුවන්පුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්සරුව වෙනතෙක් එන හිට තිබුණා. මැදියම පළාතට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ගල්පින්ගේ අසල මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු අඩාල වුණා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මහනුවර කෑගල්ල කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මාතලේ, රත්නපුර, ගම්පහ හා නුවරඑළ යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය යෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි. ආපදා තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 62000කට අධිකයි. බලපෑමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව 17481ක් පවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර අවදානම් ස්ථානවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබුණත් එසේ යන්නේ නැති පුද්ගලයන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. රටේ ජනගහනයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් නායමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව දැන් ගෝලීය අවදානම් දර්ශකයේ 31 වන ස්ථානයේ දක්වා පැමිණ ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. තවදුරටත් වැසි තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. විශේෂයෙන් දීවරින්ට රතු නිවේදන නිකුත් කළ බවයි ඔහු ප්‍රකාශ කළේ. දැනට අපි රතු නිවේදන ලබා දුන්නා විශේෂයෙන්ම අපේ දීවර හා නායක ප්‍රජාවට බෙංගාල බොක්කවට ප්‍රදේශයේ දීවර හා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක. දිවයින පුරා සුලං තත්වයේද වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු පැවසුවා. ඉදිරි දින කීපය තුළ දිවයින තුල වුණත් සුලං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන් සාමාන්‍ය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ වන විට බොහෝ ස්ථානවලට නායෑම් අනතුරු ඇඟවීම් පැහැදිලිව නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා. විශේෂයෙන්ම ඔබ ප්‍රදේශයේ පොළවේ ඇතිවන ඉර්තලීම් ගැඹුරට පැලීම් එහෙම ඇති වෙනවා නම් ක්‍රමෙන් නැළවී යන විදුලි කණු, ගස් දුරකථන කණු එහෙම තියෙනවා නම් ඒ වගේම ගොඩනැගිලි බිම බිත්තිවල ඇතිවන පිපිරුම් හා ඒ වගේ ක්‍රමෙන් වර්ධනය වෙනවා නම් ඒ වගේම ජල උල්පත් එකපාර ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒවා තමයි නායාමක පූර්ව ලක්ෂණ කියන්නේ. ඉතින් මේ පූර්ව ලක්ෂණ පහළන ගමම්ම වර්ෂාපතනයත් එක්ක එම ස්ථානයෙන් අයින් වෙන්න කියලා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වැසි තත්වයේ අඩුව හොත් සමහර ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ජල ගැලීම්ද බැස යනු ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීෂ්වර මහතා පවසනවා. දෙදුර ජලාශයෙන් පහළ දෙදුර යාවට හලාවත දක්වා වූ ප්‍රදේශවල දැනට පවතින සුළු ගං අතුර තත්ත්වය තවදුරටත් සෑල කියුතු ලෙස ඉහළයා හැකි. මල්ලතෝයේ ද්‍රෝණියේ විශේෂයෙන්ම මන්නාරම ප්‍රදේශයේ වෙංගඩ චෙඩ්ඩිකුලම් මඩු මූසාලේ සහ නැනණ්ඩාන් කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල මේ වන විට ගං අතුර තත්ත්වයකට පත් වී නැතත් මල්ලතෝයේ ධාරා ජල ගලණය අධික තත්ත්වයකට පත් වී ඇති නිසා ඉදිරි කාලය තුළ යම සුළු ගං අතුර තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. අනෙකුත් සියලුම ප්‍රදේශවල පවතින ගං අතුර තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතිනවා. ඉදිරි කාලය තුළ වර්ෂා තත්ත්වයේ සැලකිතු වර්ධනයක් සිදු නොවුනොත් අනෙකුත් සියලුම ගංගා ද්‍රෝණි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට සඳහන් කරන්න කැමැති. අවදානම් ස්ථානවලින් ඉවත් වන්නේ නැති පුද්ගලයින්ව බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. අපි මින් ඉදිරියේදී ඒවනු අපරීක්ෂාකාරීව අපි කියන උපදෙස් අනුව කටයුතු නොකරන සහ අනවශ්‍යයෙන් කැලාවලට ගිහිලා විනෝද වෙන යන කට්ටිය ඒ වගේ අතරමං උනායි කියලා හිරවන කට්ටිය සම්බන්ධව අපි නීත්‍යානුකූල කටයුතු කිරීමටත් මින් ඉදිරියේදී කටයුතු කරනවා. ඊට අමතරව නායායම් සම්බන්ධ රතු නිවේදන නිකුත් කළ තියේදී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවා නම් ඉතාමත් පැහැදිලිවම අපි පොලිස් ප්‍රතිතුමාටත් මේ සම්බන්ධ දැනුවත් කළා තියෙනවා. අවවාද පිළිග නොගන්නේ නම් ඉවත් නොවන්නේ නම් දේශපතිවරුන්ට බලය පවරලා තියෙනවා. අතිකර ජනාධිපතිතුමා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. අනිවාර්යයෙන්ම පොලිසියේ යොදවලා උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා. ජනතාවට දෙන්න තියෙන අවසාන පණිවිඩය තමයි කරුණාකරලා ලබා දී තියෙන උපදෙස් අනුව කටයුතු කරන්න. මේ
අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ රටේ ජනගහනයෙන් 38%ක් පමණ නායෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන බවයි 2017 ලෝක කාලගුණක අවදානම් දශකයේ මගින් ශ්‍රී ලංකාව ආපදාවල් ලක්වීමේ තත්ත්වය පිළිබඳව තිබුණ 109 වෙනි ස්ථානෙට මේ වෙන විට ඒක 2017 ඉඳලා 19 වෙනකොට ඒක 31 වෙනි ස්ථානෙට අවදානම් තත්ත්වයට පත් වෙලා කියලා ඒක ඉච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි මේ රටේ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලදී 30%කට වැඩි ප්‍රමාණයක් නායෑමේ අවදානමට ලක් වෙන ප්‍රදේශවල ජීවත් වෙන බව දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඉඩම් ප්‍රමාණයන් වලින් බලන කොට 20% 30% අතර ප්‍රමාණයක් අවදානම් සහිත ප්‍රදේශවල තමයි තිබෙන්නේ නායෑමේ අවදානමට ලක් වෙන ප්‍රදේශවල. ඒ නිසා තමයි දැන් දිනපතා අපිට මේ වගේ වර්ෂාවක් පතිත වෙන විට නායෑම් මියෑම් වාර්තා වෙනවා. මගේ ආණ්ඩුවේ උනත් අපේක්ෂා කරන දේ ලැබෙන්නේ නැතිනම් ආයේ පරණ අයව දිනවන්න එපා. අලුත් පිරිසක් පත් කරගන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 2021 විද්‍යා දිනයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. අපි දැක්කා කෝවිඩ් වසංගතය තියෙන කාලේ අවුරුදු දෙකක් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාසල් වහලා තිබුණේ. අධ්‍යාපන ලේකම්තුමාටත් කිව්වා ඉක්මනින්ම මේ පාසල් අරින්න නව සාමාන්‍යකරණේ. අපි ලැජ්ජයි නව සාමාන්‍යකරණේ කියලා කිව්වම මොකද්ද කරන්නේ? ගිහිල්ලා පෙළපාලි තියෙනවා. එහෙම නැත්නම් රැස්වීම් තියෙනවා. මේව දවස්්‍ය නව සාමාන්‍යකරණය යටතේ. අපි අධ්‍යාපනය මේව ආරම්භ කිරීම. මේ වගේ උද්ඝෝෂණ හැමතැනම තියලා මේ රැස්වීම් මිනිස්සු ගෙනල්ලා තියලා විශාල වෙන්නේ නැවතත් මේ කෝවිඩ් වසංගතය වැඩි වෙන්න පුළුවන්. එතකොට ආපහු පාසල් වහන්න වෙනවා. ආපහු රට වහන්න වෙනවා. ආපහු ආර්ථිකය වහන්නට වෙනවා. ඇයි අපි මේව ගැන හිතන්නේ නැත්තේ? විරුද්ධ පක්ෂයක් වුණත් මේව ගැන හිතන්නට ඕනේ. දැන් අවුරුදු දෙකයි ගිය අවුරුදු පහක් පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතෙන්ටපත් උනේ. මේ ඒ අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා අද කිසිම බලයක් තිබුණු නැති අය වගේ කතා කරනවා. මේ ක්‍රමේ වෙනස් කරන්නට ඕන ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වුණු දේ ඉටු නොකරොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ කොහොමද කරන්න කිය. ගුරු විදුහල්පති වැටු විෂමතාවයට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කඩින් සාකච්ඡාවක් අද පැවැත්වුණා. ගුරු සංගම් නියෝජිතයින් අගමැති සහ මුදල් ඇමති හමුව මෙම සාකච්ඡාව පවත්වා තිබුණා. වැටුප් විෂමතාවයන්ගෙන් 3-1ක් එකවර ගෙවීමට මෙහිදී රජය පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කරන්නේ අද පැවති සාකච්ඡාව සැලසුම් සහගත රංගනයක් බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරුන් හමු වී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී වැටුප් විෂමතාවයන්ගෙන් 3-1ක කොටසක් එකවර ගෙවීමට මෙහිදී එකඟ වූ බවයි මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. හැබැයි අපි අරගලේ අතහැරියේ නෑ. අපි අරගලේ නව මාදිලියන් වලට කැඳෙව්වා. නොයි සාකච්ඡාව ඉතාම හොඳින් සැලසුම් කරන ලද රංගනයක්. ආණ්ඩුවේ ගුරු සංගමේ නායිකාව යම් යෝජනාවලියක් ගිහිල්ලා අගමැතිතුමාට පිළිගන්වලා එම යෝජනාවලියේ මේ දින 120 පුරාවටම ඊයේ දවසෙත් අර පදනම් ආයතනයේ තිබිච්ච ඒගොල්ලන්ගේ සමුළුවේදී මොනවද කිව්වේ? ජෝසප් ස්ටාලින් මහින්ද ජයසිංහ අපිව පතුරු ඇරියා. සුබෝධනී වාර්තාව මත සම්පූර්ණ වැටුප් විෂමතාවය විසඳිය යුතුයි. කනගාටුයි කියන්නේ අද රඟ දැක්වේ බරපතල නාට්‍යයක්. ඇමති අනුකමිටුව ප්‍රකාශ කරලා දෙන කාල රාමුවට අනුව ඒ විසඳුම ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියලා තියෙන්නේ. අපිට පිටට තට්ටු කරත් එකයි, අපි හත ගෑවත් එකයි, අපේ අරගලේ අපි ඉස්සරහට යනවා. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පැවසුවේ කිසිම රජයක් සිදු නොකළ ප්‍රාතිහාර්යක් වර්තමාන රජය මෙම තීන්දුව හරහා සිදු කර ඇති බවයි. සියලු දෙනාගේම එකඟතාවය මේ සඳහා ලැබුණා. අයිත් එළියට ඇවිල්ලා එක එක බොරු කියන්න බෑ. සියලු දෙනාම ඒක ස්තුතිත් කළා සමහර වෘත්තීය සමිති. ඒක නිසා කිසිම රජයක් නොකරන විදිය විශාල ප්‍රාතිහාර්යක් පාලවගේ අධ්‍යාපනයට 24 අවුරුද්දක් තිබුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දුන්නා. මේ අතර ගුරු විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළ චෝදනා එල්ලව සිටි මාවනෙල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර සහ දියර පොහොර බෙදා දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නමුත් පූර්ණ වශයෙන් කාබනික පොහොර පිළිබඳ විශ්වාසය තබන්නට ගොවි ජනතාව සූදානම් නැති බව රටපුරා විරෝධතාවලින් පැහැදිලි වනවා. උහන මායාදුන්නු ප්‍රදේශයේ ගොවීන් රජයෙන් ලබා දෙන පොහොර ලබා ගන්න අතරතුර රසායනික පොහොරද සිය වගාවන්ට යොදන අයුරු දැකගත හැකි වුණා.
උහන මායාදුන්න ප්‍රදේශයේ ගොවි ජනතාවට ආනයනික දියර පොහොර සහ කාබනික පොහොර බෙදා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. කාබනික පොහොර ලබාගත් ගොවීන් රසායනික පොහොර යොදමින් වගා කටයුතු කරන ආකාරයද අද මායාදුන්න ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ඇතැම් ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීම අගය කළ යුතු බවයි. ඒ කාබනික පොහොරව අපිට ප්‍රතිඵලයක් තියනවා මේ කුඹුරු වැඩ කරන්න. මේ තියෙන වැඩ කරපු කුඹුරු අපි අනිවාර්යෙන් ජනාධිපතිතුමාගේ ගෙනියන වැඩපිළිවෙලින් අපිට වැඩේ කරන්න පුළුවන්. නවත්තන්න එපා මේ වැඩපිළිවෙල. නැවතුවත් අපේ දරුවෝ ටික අනාගතේ ගන්න දෙයක් ඇති වෙනවා අපිට. පොළොන්නරුව මීගස්වැව ගොවීන්ද මහත් අභියෝග මැද්දේ විවගාව ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර සහ රසායනික පොහොර 50% බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. අපි ඉල්ලන්නේ අපිට පොහොර භාගයට භාගයක් හරි අපිට මේක හුරු වෙනකන් අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. රජයෙන් කියනවනේ මේ පාඩුනොත් වන්දි ගෙවනවා කියලා. ගෙවයි ගෙවයි. ඔයිතෙනින් ගන්න ආදායම ගෙවන්න පුළුවන්. එහෙම නම් ඉතින් ලක්ෂ දෙකක් තුනක් දෙන්න ඕන. ඊළඟට අය මාස් කන්නක් එනකම්ම කන්දේ වී ටිකයි වෙන රැකියාවක් නෑ නේ අපට. අපි ඒ ගන්න ආදායමෙන් තමයි අවුරුද්දක්ම ජීවත් වෙන්නේ. හිනිදුම ප්‍රදේශයේ ගොවි මහතෙකු ගොවීන්ට මුහුණ පාන්ට සිදුව ඇති තත්ත්වය කවියට නැගුවේ මේ අයුරින්. නැත නිසි කලට ලැබෙනුයේ නිසි ලෙස පෝර නැත නිසි වෙලාවට ලැබෙනුයේ දියදාර කටයුතු කරන්නේ රජයෙන් රජයන් අවිචාර අද ගොවියට හිමි වී ඇත මහා පාර. මෙතර පොහොර නැව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. රජයෙන් ඒ නැවේ තියෙන ඒ පොහොර තොගය ගොඩ බාන්න ඉඩ දුන්නේ නැහැ. ඒක තහනම් කළා. ඉතින් ඒක ගොඩ බිමට එන්නෙත් නැහැ. ඒක නැවේ තියෙන්නේ. නැව දවස් කීපයකින් ආපහු යයි. වෙන නැවක් ඇවිල්ලා අපේ පේනතෙක් මානෙට ඇවිල්ලා ඒ ගාපු පොහොර තොගේ බාලා ගියේ නැහැ කියන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතාට එරෙහිව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අවශ්‍ය වුවොත් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට උවද යාමට සූදානම් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේ අතර පාටලී චම්පිකරණවක මන්ත්‍රීවරයා අද පැවසුවේ මහින්දානන්ද ඇමතිවරයා අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාවට නැනෝ යූරියා පොහොර ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. නැනෝ යූරියා කෙලියෙන් විතර හොරකම් කරන ගාන කෝටි 800ක්. ඒ අනුව මෙම ප්‍රකාශයෙන් තමා අගතියට පත් වූ බව පවසමින් අද දින මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව අදහස් දක්වූ අමාත්‍යවරයා අපි මුලින්ම පාචර රණවක මන්ත්‍රීතුමාට කියන්න ඕනේ අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කරලා නැහැ. අපි ගෙන්නන්නේ යූරියා නයිට්‍රජන් පොහොරක්. මම පාචර රණවක මන්ත්‍රීතුමාට කිව්වේ මහින්දානන්ද අලුත්ගමගේ මේකට සම්බන්ධයි කියලා. අබමල් රේණුවක සාක්ෂියක් තියෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකට තොරතුරු දෙන්න බැරුණොත් පාචර රණවක මන්ත්‍රීතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කිව්වේ. ඒලා අපි නැනෝ යූරියා ගේන්නේ නැහැ. අපි ගෙනෙන්නේ නැනෝ නයිට්‍රජන් පොහොරක්. අඩු ගානේ පාච රණවක මහත්තයා හරියට කොළ ටික කියවලා නැහැ. මේ සම්බන්ධයෙන් අද පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයාද ප්‍රතිචාර දක්වුවා. මහින්දානන්ද අලුත්ගමගේ මොහු යනවා රහස් පොලිසියට. මේ මාධ්‍ය සංදර්ශනය ඉන්දියාවේ IFF CEO නැමැති ආයතනයේ වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි එහෙ කොහෙවත් මේ නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නැහැ. තියෙන්නේ නැනෝ යූරියා. 18 වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා. 19 වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා. එතකොට ලංකාවට බඩු ඇවිල්ලත් ඉවරයි. ඉතින් කාටත් පැහැදිලි මේක කලින් ඉඳන් දාපු ඩීල් එකක්. මේ වංචාවට මොවුන් වගකිව යුතුයි. මම මහින්දානන්ද මහත්තයාට කියනවා උසාවියේදී අපි හමුවෙමු ඇමතිතුමා. අපි එතකොට බලාගමු කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා. මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි. යූරියාවල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා. ඔබ නොදන්නාට මේ රටේ ජනතාව දන්නවා. එක් රටක් එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පත්කල ආකාරය පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
එක්රටක්කො එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සාමාජිකයා පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් මතවාදයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව රාවිනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා जातिक विधायक सभा पत्कला दूषण मर्दन एक पत्कला මන්ත්‍රී ඉඳන් දේශපාලකයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති චෝදනා ඉදිරිපත් කළා. එතකොට ඒ කොමිටෝ වලට පත් කළ ඔබතුමාගේ සූචකම් ගැන අපේ හුවේ නැහැ නේ. අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවනම් රටට මොකක් වෙයිද? දූෂණ විරෝධී කමිටුවක හෝ මේ ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනෙක නැහැ. යුගදානාවේ බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු නිව් ෆෝටර්ස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ලෑස්ති මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන ස්ථාවර නියෝග අනු ඔයලා මේ පැත්ත ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා කොටින්ද සම්ප්‍රදාය හැදෙන්නේ එහෙමයි මේ 38-2 යටතේ මන්ත්‍රීවරයෙකුට උත්තරේ දෙන්න පුළුවන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම කියලා විශේෂ එකක් තියලා අමාත්‍යරු උත්තර දෙන්න අගමැතිතුමාගේ මේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනවා නම් එහෙම එකක් නෑ ස්කීම් එකේ පොත දකලා තියයි මේ කතා කරන්නේ මේ කිසුමාරා කිසුදු සමාගමට LNG සැපයීම සම්බන්ධ ඒක प्रश्न देखाटंगे අග්‍රහාර රක්ෂණ වශයෙන්ම ක්‍රියාත්මක වුණේ මේ චක්‍රලේකයේ බංකොලොත් තාණ්ඩුවට බංකොලොත් රජයට මුදල් ලබා ගැනීමේ ඌට ක්‍රමෝපායක් හැටියට මේ ප්‍රශ්නය ඇසීම සඳහා ප්‍රශ්නය යොමු කරපු වෙලාවේ ඉඳලා පැය කිහිපයක් ඇතුළත ගැසට් එක රිවර්ස් කරන නිවේදනය නිකුත් කළා තිබෙනවා. රුපියල් 10000 වැඩි කළා ඒක විශ්‍රාම වැටුපට එකතු කරන්නේ නැතුව රුපියල් 2500 ගානේ කඩලා එල්ලලා දැන් අපෙන් අහනවා මේ ප්‍රශ්නේ. මේ කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කරු කතානායකතුමා. ඇවිදින මන්ත්‍රීවරු වලට ඔබතුමන්ලට මුදල් දෙන්න කරන්නට සල්ලි තියෙනවා. මේ විශ්‍රාමයට ඌනතාවයට මුදල් නැහැ. විපක්ෂ නායකතුමා අලඩින්ගේ පුදුම පහන අතේ තියන කෙනා වගේ. දැන් මේ දෙන උපදේශ ටික මේ පැත්තේ ඉඳන් දෙවි හාමුදුරුවනේ එදා දුන්නා නම් ඒ ආණ්ඩුවට. ඔය උපදේශ ටික ඉරන් ආණ්ඩුව හොඳට ගිහිල්ලා. එහෙනම් අපි විපක්ෂනේ. දැන ගියොත් කතරමක් ගම කියන කතාව කියනවා. නොදැන ගියොත් අපේ රට අතහැරලා ඇමරිකාවේ ඇමරිකාවේ යන්න පුළුවන් ආයුධ පහක් යනකම් ඔය කිරියල් ඇමැතුමාට මේ මැදියම අධිවේගී මාර්ගය හදන්න බැරි වුණා. මේ ජොන්ස්ටන් ඇමැතුමා අද මැදියම අධිවේගී මාර්ගයේ අන්න දැන් ලැහැත්තේ මේ මාසේ විවෘත කරන්න. මේ දිගම කුරුඩෑගල පාර අපි මේ අලුත් රජයට බාර දෙනකොට කිලෝමීටර් 41කින් 37ක් හදලා තමයි බාර දුන්නේ. අපි 37 ඇදුවේ අවුරුදු දෙකම හරේ. මේ ඇයට මේ කිලෝමීටර් 4 හදන්න අවුරුදු දෙකක් ගියා. අයවැය තුලින් අපි ගමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තින්නේ. ඒ නිසා ගමට ගිහිල්ලා ආයේ ගම කන්න එපා. මේ කතාවේ හරය තමයි අපි තමා හොඳටම කරලා තින්නේ කියන්නේ. කොවිඩ් තිබ්බා කියලා අනිත් රටවල් මේ වගේ පෝලිං යුගයක් ජනතාවට ආර්ථික වශයෙන් ප්‍රශ්න ගණනාවක් ඇති වෙන තැනක් ඇති කරලා නැහැ. රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන් කියව බන්දුල ගුණවර්ධන මහත්තයා ඩාලිපාරේ අන්න අලුත් කාර්යාලයක් අරගෙන තියෙනවා. මාසකට රුපියල් 180,000 190,000ක තේබීලා තියෙනවා. මේ කොරෝනා මුවාවෙන් මේ ඉන්න අය මේ තරහා ව්‍යාපාරය නිසා තමයි අපේ ආර්ථිකය බංකොලොත් වෙලා තියෙන්නේ කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියනවා. තවම ඇන්ටිජන් පාලන මිල තියෙනවා, PCR පාලන මිල තියෙනවා. මේ දෙක විතරයි පාලන මිලට දැනට යටත් වෙලා තියෙන්නේ. දැන් කොයි මොහොතේ ඒකත් අයින් කරගනිද්ද දන්නේ නැහැ. හිඩ්‍රෝ ගෑස් සමාගමේ සභාපතිතුමා ඇවිල්ලා කියනවා කෝටි 1000ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. කවුද මේ හිඩ්‍රෝ සමාගමේ සභාපතිතුමාව දැම්මේ? අපේ ජනාධිපතිතුමා. දැන් හිටපු සභාපතිතුමා කාගේද? බැසිල් රාජපක්ෂ මහත්තයා දාපු එක්කෙනෙක් තමයි හිටපු සභාපතිතුමා හැටියට හිටියේ කොස්වත්ත මහත්තයා. දැන් අයින් කරලා අලුත් සභාපතිතුමා ජනාධිපතිතුමා ගෙනල්ලා දැම්මා. දැන් ඒ සභාපතිතුමා කියනවා කෝටි 1000ක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ. වර්තමාන සභාපතිවරයා මේ නොකියා කියන්නේ මේ කෝටි 1000 යන්නේ බැසිල් රාජපක්ෂ මහතුමාටද? තමුන්නාංශල ගසා කනවා කරු ඇමතුමනි, මේ සාපෙන්නම් ගැලවෙන්නම බෑ. සම විතම විපක් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට කරන කිසිම
එකරන දේවල් පිළිබඳව මතක් වෙන්නේ විපක්ෂයට ගියාට පස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරලා කරනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා ඩොලර් ලබා ගන්න මහ බැංකුවේ අධිපතිවරයා අලුත් නීතියක් දැම්මා මම දන්නේ නැහැ කවුද මේක ලිව්වේ කියලා මේ නිවාඩ් කබ්‍රාල් මහත්තයා දාලා තියෙන නීතිය සම්පූර්ණයෙන්ම රිවර්ස් කරන්න රිවර්ස් කරේ නැත්නම් තවත් කණ්ඩායමක් ඔබලාට දෝෂාරෝපණය කරන්න දැන් බලාගෙන ඉන්නවා කාරණා කිහිපයක් පිළිබඳව රජයට චෝදනා කරා එතුමාගේ යෝජනාව මොකක්ද කියලා එතුමා කිව්වේ නැහැ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැතිනම් සිවුන කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. නිසි උපදෙස් අමතක කළහොත් දෙසැම්බර් මාසයේදී රට වසා දැමීමට සිදුවන බවයි ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මාතර හක්මන ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූ පුත්කලින් 17 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදුකල අහඹු PCR පරීක්ෂණ අතරින් මෙම ආසාදිතින් සුවගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර නිරෝධායන උපදේශවලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දුකෝවිලක වාර්ෂික ආගමික උත්සවයක් අද දින පැවැත්ුණා. මෙලෙස රෝගීන් වැඩිවීමත් සමග සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළහොත් දෙසැම්බරයේ රට වසා දැමීමට සිදුවිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළේ. රටපුරාම මේ කොරෝනා උවදුර තවදුරටත් පැතිරිලා දෙසැම්බර් මාසයේ වෙන විට නැවත වරක් මේ සංචාරණ සීමාවලට ගිහිල්ලා රට වසා තැබීමේ තත්ත්වයකට පත්වීමේ අවධානමක් තියෙනවා වගකීමෙන් යුතුව කටයුතු කරේ නැත්නම් මෙවැනි ඉරණමකට මුහුණ පෑම ජනතාවට ලැබෙන පීඩනය අධික වීම වැළැක්වීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ අවුරුරේ අහුවොත් දැන් කොවිඩ් රෝගය වැඩි වෙමින් පවතිනවාද කියලා ළමුන් අතර තාම ඉතාමත්ම නිවැරදිවම දත්ත නැහැ නමුත් සමහර අවස්ථාවලදී රෝහලේදී දකින්න හම්බ වෙනවා වෙනදාට වැඩිය කීප දෙනෙක් නොමර ගන්න වැඩි වෙමින් පවතිනවා කියලා ඒක කල්පනාකාරී වීතු තත්වයක් හැටියට අපි මහ ජනතාවට මතක් කරනවා මේකට උත්තරේ ළමුන් පාසල් නොයවා ඉන්න එක නෙවෙයි නිවැරදි සෞඛ්‍ය පුරුදු සහිතව කල්පනාකාරීව අපේ ළමුන්ව රැකබලා ගත යුතුයි කියන එක අපි මතක් කරන්න කැමතියි මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් සිවුන කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. රජයත් හැටියට අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කරලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නයි කියලා. ඉතින් ඒ ප්‍රමාණය අනුව තමයි මේ ව්‍යාප්තිය සහ මේ පාලනය සිද්ධ වෙන්නේ. මොකද රජයත් හැටියට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග කරලා තියෙනවා මේ වෙනකොට පාලනය කරන්න. ජනතාව තාමත් ආයාචනාත්මක ඉල්ලා සිටිනවා උන්ට මේ සම්බන්ධව උන්ගේ දායකත්වයක් අපිට ලබා දෙන්න මේ අමාසනාවන්ත තත්ත්වය රටෙන් තුරන් කරන්න. මේ රටේ රෙල්ල වාගේට අවිල්ල කියලා කියනවා. නෑ එහෙමම නෑ ඒක මේ බය ගැනීමක් කරන්නේ නමුත් එන්න බැරි නැත්තේ නෑ. ලෝපුරා සිරින්ජර් හිඟයක් ඇති වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවනවා. මෙවැනි විටත් ලෝපුරා එන්නත්කරණය සඳහා සිරින්ජර් මිලියන 6.8ක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කොවිඩ් නීතිවලට එරෙහිව අදත් නවසීලන්තයේ ජනතාව වීදිබස විරෝධතාවයේ නිරත වුණා. ප්‍රංශයේද වයස අවුරුදු 65ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීමට සූදානම් වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකේ පුරා සිරින්ජර් හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. කොවිඩ් එන්නත්කරණය සඳහා විශාල ලෙස ලෝකේ පුරාම සිරින්ජර් භාවිතා වෙනවා. අනපේක්ෂිත ලෙස සිරින්ජර් භාවිතා කිරීමට සිදුවීම නිසා සිරින්ජර් හිඟයක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලෝකේ පුරාම මේ වන විටත් එන්නත්කරණය සඳහා සිරින්ජර් බිලියන 6.8ක් භාවිතයට ගෙන තිබෙනවා. නවසීලන්තයේ කොවිඩ් මර්ධනය සඳහා දැඩි නීති අනුගමනය කළ රටක් කොවිඩ් වසංගතයක් වීම වළක්වා ගැනීමට එමගින් හැකි වුණා. නමුත් බොහෝ නවසීලන්ත වැසියන් අවස්ථා කිහිපයකදීම රජයේ නීතිවලට එරෙහිව විරෝධය පළ කළා. ඊයේ සහ අදත් රජයේ කොවිඩ් නීති රීතිවලට විරෝධය පළ කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. උද්ඝෝෂණයට එක් වූ සියලු දෙනාම මුහුණු ආවරණ නොමැතිව සිටීම විශේෂත්වයක්. දැන් අධිකරණ වාර්තා උපුවත් කිහිපයක්. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයි 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට චෝදනා එල්ල වුණා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති එම නඩුවේ අධිචෝදනා ඉවත් කර ගැනීමට පසුගියදා නීතිපතිවරයා කටයුතු කළා. නීතිපතිවරයාගත් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ රීට්පෙත් සමක් අද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියෝජන අධිකරණය නියම කර තිබෙනවා.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඊයේ දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එෙහිදී අධිකරණයට අපහාස කිරීම, පොදු දේපල වලට හානි සිදු කිරීම සහ අයතු ජනරාශිය යටතේ ඔවුන්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දොමින්ද නාගමුව මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෝදර දීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීම තුලින් රාජ්‍යයට පාඩුවක් සිදු කළ බවට හේටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. එම නඩුව ජනවාරි මාස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. රට වටේ කැරකුණු පොහොර නැව අදත් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. ඒ පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. චීනෙන් ආපු නෞකාවක් ලංකාව වටේ හක්කලම් කරන්න පටන් අරන් දිනවා. ජනතාව විශාල වියදමක් දැරෙන්නේ නැද්ද? ඒ වගේම නැව අපිට ආරංචි හැතැම්ම 12කට එහා මුහුදේ එකම් පාවෙමින් තියනවා කියලා. මේකෙදී මං හිතන්නේ මේක දැන් රාජ්‍ය දෙක අතර රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම මුලින් කිව්වා වගේ මේක අනිවාර්යයෙන්ම කොමිස් පුදලක් කාට හරි ගිහිල්ලා ඇති. ඒකින්ද තමයි එම ආයතනය මේ නැව නැවත ගෙනියන්නේ නැත්තේ. පැහැදිලිව අපි කියන්නේ මේ රිජෙක්ට් වෙච්ච නැව අපි ලංකාවට ගන්නෙ නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ප්‍රමුඛ පෙළේ ඇස් කණ්ණාඩි ආයතනයක් වන වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයින්ගේ නවතම ශාඛාව අද කොළඹදී විවෘත කෙරුණා. ඒ මෙරට ජර්මන් තානාපති හෝල්ජර් සීබර්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹු පැල්ල සහ මහාචාර්ය ජී.එල්. පීරිස්සන මහත්වරුන් නැතුරු පිරිසක් එක්ව සිටියා. I think Mr. Vikramarachchi deserves warm congratulations for many reasons. He has done very valuable work not only in Colombo but in other parts of the country like Anuradhapura. We are proud of him and we wish him every success in the future. Here we are not only for a purpose of individual, this is for the country. I think all the countries should support Sri Lanka and especially Germany giving us technology to our country. I'm very thankful to the Germany. රටවටා සියත ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා අද මල්වතු අස්කිරි මහානායක සහ අනුනායක හිමිවරුන් බැහැදක තිබෙනවා. කෙසල්වත්ත පොලිස් වසම තුළ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කියන බාලවයස්කාර ගැහැණු ළමුන් තිදෙනා ඔවුන්ගේ දෙමව්පියන් වෙත බැඳුම් කරවල යටත්ව මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මින්මතුවට නිවසට නොදන්වා පිටව ගියහොත් එම බැඳුම්කරය අවලංගු කර ළමා ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ දැරියන් තිදෙනාට තරයේ අවවාද කළා. අනතුරුව එම පැමිණිල්ල නැවත ලබන 16 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. මාලිම්බඩ පොලිස් වසමේදී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර අවුරුදු දෙකක් වයස ඇති දියණිය පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කහටරුප්ප සිට මඩුගස්තලාව දක්වා මාර්ගයේ පවතින්නේ දැඩි අබලන් තත්වෙනුයි. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කටාන පොලිස් වසමේ වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. එම පුවතත් සමගින් අපෝබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.